ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපණී සවසායිතිය ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව IDH රෝහලේ අධ්‍යක්ෂක දොස්තර විජේ වික්‍රමට අද බස්නාහිරට හෙට සිට පිටගම්බලා යන්න ඇස්ට්‍රාසෙනිකා සූදානමින් ලෙඩවීමත් සුවවීමත් ඉහළ ගියත් කොරෝනාව පාලනයේ ලංකාව දිනෙන් දිනම ඉහළට අකුරට වැඩ කරන වරාය සටනට රාජ්‍ය ඇමති ගොඩහේවත් ගොඩ වෙයි ඇමති ජී.එල්. ගුරුවරුන්ට සෙනිකාව ඉල්ලා පෙබරවාරි 15 බස්නාහිර පාසලුත් අරින සූදානමක මානව හිමිකමේ මිෂෙල්ගේ බොරුවලට ආරක්ෂක ලේකම්ගෙන් නිසි පිළිතුරු බ්‍රිතාන්‍ය ඩුබායි ගුවන්තොටට යාම්මේම් නවතා තමයි මිතුදමේ දෑත් දිගු කරමින් ඊයේ ඉන්දියාවෙන් අපේ රටට ලබා දුන්නු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත එන්නත් කිරීමේ කටයුතුත් අද උදෑසනම ආරම්භ කළා ඒ ජාතික බෝන රෝග විද්‍යායතනයේදී ඔව් ශ්‍රීහන් කොරෝනාවට එරෙහිව ලංකාවට ආපු පළමු එන්නත එන්නත් කලේ කොරෝනා මර්ධන සටනේ පෙර මුනේම ඉන්න විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයාටයි IDH රෝහල් පරිශ්‍රයේදී ගිය උමංගනා දිසානායක සූදානමින් ඉන්නවා මේ ජාතික කාර්යය ගැන විස්තර කියන්න ब्रिटानी ऑक्सफर्ड विश्वविद्यालय ऐस्ट्राजेनेका समागम निर्माण करण लाद ऐस्ट्राजेनेका एन्नत मेवन विट लोके रटवल अटक निष्पादने केरनवा इंडिया वे निष्पादित एन्नत तोग्याक ईए दिने दी मेरटट लबुने इंडिया रजे परित्याग्याक विधिहट ए अनुवाय अद दिने दी एन्नत करन वेडसटहन नीलवशेन आरंभ केरुने එන්නත් කරන වැඩසටහනේ ආරම්භය සනිටුවන් කරමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී එන්නත් ලබා දීම සිදු කෙරුණා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බක්ලේ ජනාධිපති ප්‍රධාන උපදේශක හා කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි ලලිත් වීරතුංගයන් මහත්ම මහත්මීන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ශ්‍රී ලංකා which is known in the world for its beauty which is known in the world for its hospitality which is known in the world for the quality of its people for the quality of its resources with the vaccination Sri Lanka will once again be fully open hopefully to the world and the world will know Sri Lanka again as it has always known it as a land of peace prosperity especially as the high commissioner of india it's a great privilege for me to have worked with the government of Sri Lanka that Sri Lanka's record of human development well-being of the people education is a stood tall in the whole world particularly in the developing world but today we start another campaign that the vaccine will be given that this will be a very successful campaign and my wishes after all I am also part of the Sri Lankan community but the way the parameters have been worked I want to assure you the entire public it has been worked out on certain criteria no favoritism it's for those who qualify to get this vaccine me katayutu api soodanam karala thibune february maarthu maase wenakota innat karane lankawata handunwala denna habai apita hakiyawa labuna athigaru janadhipathumaage saha indiyanu garu agramaathithumaage me naayakatwa depalage medihatwima tula api salasum karagatta dinata wada kalin apita january aga wenakota me innat karane aarambha kirimata hakiyawa labuna ජුදහමුදා සමාජිකයන් තිදෙනෙකුට පළමුව එන්නත් ලබා දීමෙන් ජුදහමුදා රෝහලේ එන්නත් කරන වැඩසටහන ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙක්ුණා. අද දිනේදී ශ්‍රී ලංකා යුදහමුදා රෝහල් දෙකකත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තව රෝහල් හතකත් මේ ආකාරයෙන් එන්නත් කරන කරුණ ලබනවා. හෙට දින සිට මේ වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. කලුපෝවිල ශික්ෂණ රෝහලේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබා දීම සිදු වුණා. කොරෝනා මර්ධනය හා ප්‍රතිකාර සේවා වැඩපිළිවෙලට ඍජුවම සම්බන්ධ වෙන පිරිස් වෙනුවෙන් පළමුව එන්නත් කරණය සිදු වෙනවා.
කොළඹ ජාතික රෝහලේදී ද එන්නත් කරන වැඩසටහන සාර්ථකව ආරම්භ කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් කුමාර වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු ආරම්භ කෙරුණේ. ඉන්දියා තානාපති කාර්යාලයේ නියෝජනය කරමින් වෛද්‍ය රතේෂ් පාණ්ඩේ මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. අද දින අපි ශ්‍රී ලංකා ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට මෙම ඉන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කරා. දින දෙක තුනක් ඇතුළත සීලුම කාර්ය මණ්ඩල වලට මෙම ඉන්නත ලබා දීමට කටයුතු කරනවා. We are extremely happy to see that the vaccine, the vaccination drive has started today. මුල්ලේරියව රෝහලේදී ද එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණා. කොරෝනා මර්ධන වැඩසටහන සමග ඍජුවම සම්බන්ධ වෙන හෝමාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා සෙනිකා එන්නත ලබා දීම ආරම්භ කෙරුණේ අද පෙරවරුවේදී 205 දෙනෙකුට මෙහිදී එන්නත් ලබා දීම සිදු වුණා. රුවන්ගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී එන්නත් කරන වැඩසටහන සාර්ථකව ආරම්භ කෙරුණා. සැලකියුතු පිරිසකට මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. කොරෝනා මර්ධන කාර්යයට උරදී සිටින ගුවන් හමුදාවේ ඉදිරිපෙළ සාමාජිකයන්ට ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා සෙනිකා එන්නත ලබා දීම ගුවන් හමුදා රෝහලේදී සිදු කෙරුණා. ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයා වයිස් මාෂල් ලලිත් ජයවීර මහතාටයි එන්නත පළමුව ලබා දීම සිදු වුණේ. මේ අතර අද දිනය තුල එන්නත් 2280කට අධික ප්‍රමාණයක් ලබා දුන් බව වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. අද දවස තුල 2280කට වඩා අධික ප්‍රමාණයකට මේ වන විට එන්නත් ලබා දී තියෙනවා. එන්නත් ලබා දී තවත් මාසයකින් ඒ එන්නතේ දෙවනි මාත්‍රාව මේ පිරිසටම ලබා දිය යුතුයි. එතකොට තමයි මේ එන්නතේ තියෙන සම්පූර්ණ ආරක්ෂාව ඒ අයට ලැබෙන්නේ. මේ එන්නත ලබා නොදිය යුතුයි කියලා කියලා තියෙන යම් කිසි විදිකින් ගර්භිණී මාතාවන්ට ඒ වගේම අවුරුදු 18ට අඩු අයට ඒකට හේතුව තමයි මේ එන්නත ඒ වගේ අයට ලබා දීලා පරීක්ෂණ සිදු කරලා උන්ට ආරක්ෂාකාරී කියලා යම් කිසි විදිකින් තහවුරු කරලා නැති නිසා මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමග මෙරට තුල ක්‍රියාත්මක වෙන කොරෝනා මර්ධන වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් වුණා. කොරෝනාවට එරෙහි එන්නතත් වැඩපටන් ගනිද්දී අද දවසේදී කොරෝනාවෙන් සුව වෙලා 963 දෙනෙකුට ගෙවල් වලට යන්නත් පුළුවන්කම ලැබුණා. හැබැයි ඊයේ දවසේ කොරෝනා පොකුරට එකතු වෙච්ච ගණන 892ක්. මෙහෙම තත්ත්වයක් තියෙද්දී අපේ රටට පුළුවන් වෙලා තියෙනවා කොරෝනාව නිසි විදිහට කලමනාකරණය කරගෙන ජනතාවගේ සෞඛ්‍යත් රටත් ආරක්ෂා කරගන්න. ඒ නිසා තමයි අපි කොරෝනාව පාලනයේ රටවල් අතර ප්‍රමුඛෙක් වෙලා ඉන්නේ. ලෝකයටම මරණ බිය ඇති කරපු ලෝකයටම හිසරතයක් වෙච්ච කොරෝනා වෛරසය සීක්‍රෙන් දවසින් දවස පැතිර යමින් පවතිනවා. මෙවන් වාතාවරණයක් තුළ ඊයේ දිනට පමණක් අපේ රටින් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 892 දෙනෙක් හඳුනාගත්තා. මේ සංඛ්‍යාව අපේ රටින් දවසක් තුළ වාර්තා වෙච්ච වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බවට පත් වුණා. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 61586ක්. ඉන් ආසාදිතින් 5891 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ 963 දෙනාද සමගින් මෙදක්වා සුවය ලබා ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 55398ක්. ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාටද කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙනවා. තම Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇති අතර සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. කොරෝනා වෛරසය පාලනය කිරීම බොහෝ දියුණු රටවලට පවා අපහසු වී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම තත්ත්වය නිසි කල්මනාකරණයකට ලක් කිරීමට එම රටවල වගකිව යුතු නිලධාරීන් අසමත් වීම හේතුවෙන්. ඔස්ට්‍රේලියාවේ ලොවී අධ්‍යනායතනයේ සිදු කළ සමීක්ෂණයකට අනුව කොවිඩ් වසංගත තත්ත්වය වඩාත් සාර්ථකව කල්මනාකරණය කළ රටවල් 10ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි පළමු තැන හිමි කරගෙන ඇත්තේ නව ශ්‍රීලන්තයයි. ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. රටවල් 100ක් යොදා ගනිමින් සිදු කළ මෙම අධ්‍යයනයේදී ඇමරිකාවට හිමිව ඇත්තේ 94 වන ස්ථානයයි. එක් එක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව මෙන්ම සිදු කෙරෙන පරීක්ෂණ පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
රිටිගල වෙද පරපුරට නැකම් කියන රිටිගල දේවින්ත මහතා කොරෝනා මර්ධනයට සැකසූ ඖෂධය මහර මැතිවඩ කොට්ටාසේ 600කට ආසන්න පිරිසකට ලබා දීමට කටයුතු කළා. මේ වෙනකොට රෝගීන් ගොඩක් දෙනෙක් නිරෝගී කරලා තියෙනවා. නිරෝධායන වෙමින් හිටිය ජනතාවත් ගොඩක් මේ රෝගෙන් බේරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාව බයක් නැතුව මේ වෙනකොට බෙහෙත් එක පාවිච්චි කරනවා. රාජ්‍ය නිලධාරීන් නිතර මිනිසුත් එක්ක ගැටෙන නිසා මේ රෝගය ගැන ලොකු බයක් තියෙනවා. ඉතින් ඒකෙන් බේර ගැනීම සඳහා අපි මේ බෙහෙත් බෙදන වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා. රාජ්‍ය නිලධාරීන්ට සහ ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ සේවිත එම ඖෂධය ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් මෙසේ අදහස් පළ කළා. ඇත්තරම අපේ දේශීය හෙළ වෙදකම ඉපැරණි වෙදකම මේක අද ලෝකේ රටවල් අතර 10 වෙනි තැනටපත් වෙලා තියෙනවා කොරෝනා පාලනේ. මම හිතනවා මේ වසංගත පාලනයට රජයේ විශාල සේවාවක් මේකට කරනකොට මේ රිටිගල පැණිය වගේ ඖෂධ විශාල රුකුලක් වුණා කියලා මේ වසංගත තත්ත්වයේ පාලනයට රිටිගල වෙද මහත්තයා විසින් මේ ගන්න පියවර අපේ දේ තුලින් අපේ රටේ ජනතාව සුවපත් කරන්න අපිටම අවස්ථාව ලැබීම ගැන අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්. කොරෝනා මර්ධන එන්නත ඊයේ දිනේදී අපේ රටට ලැබුණා. අද දිනේදී එන්නත් කිරීමත් ආරම්භ වෙලා තියෙනවා. මේ එන්නතින් දුක් විඳින පීඩා විඳින අපේ රටේ කොරෝනා ආසාදිතයන්ට වගේම අපේ රටේ සෑම පුරවැසියෙකුටම ආරක්ෂාවක් බවට පත්වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔබේ දායකත්වයත් රටට ලබා දෙන්න. මෙන්න දැන් ලැබුණ පුවතක්. කොරෝනා ආසාදනය වුණ 394 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර නිවේදනය කළා. ඒ අනුව අපේ රටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 61980ක්. ඒ අනුව රෝහල් ගතව ආසාදිතයන් 6285 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය විකුණන්න එපා කියලා දේශපාලන නියෝජිතයන් විතරක් නෙවෙයි වෘත්තීය සමිතිය දැවැන්ත සටනක් ගෙනියනවා. මේ දවස්වල රටේ උණුසුම මාතෘකාව වෙලා තියෙන්නේ මේ ජැටිය ප්‍රශ්නයයි. ඔව්. මේ තත්ත්වයත් එක්ක තමයි වරායේ සේවකයන් අද අකුරටම වැඩ කරන්නත් පටන් ගත්තේ. ඒකත් එක්කම උද්ඝෝෂණයකුත් තිබුණා. ඒ උද්ඝෝෂණයට රාජ්‍ය ඇමති නාලක ගොඩහිම මහත්මයාත් ගොඩ වෙලා තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය ඉන්දියා සමාගමකට විකිණීමට යන බව පවසමින් වරායේ වෘත්තීය සමිතිය දින කිහිපයක සිට විරෝධතා ආරම්භ කර තිබුණා. අපිට දෙන සටන නැගෙනහිර පරයන්තය සුරකීම සඳහා පමණයි. බල පුද්ගලික හා දේශපාලන හා ගේම් මෙතන නෑ. හදවතේ තියාගන්න කී ශිල්පියක රකින්න නරුවක්. අපි නැගෙනහිර පරයන්තය වරාය අධිකාරිය හරහා සියර්සියා ක්‍රියාත්මක වෙනවා නම් ඒ දෙන නීත්‍යානුකූල ලියවිල්ල ඒ දෙන මොහොතේ ඉඳන් අපි ඒකට එකගයි. එච්චරයි. වෙන කොන්දේසි නැහැ. අපිට ඕන මේක විසඳ ගන්න මිසක් මේක ඇදගෙන යන්න නෙමෙයි. මොකද මේ වරාය වැටෙන්න දෙන්න බෑ. මේ අම්මා අපේ වෘත්ති සමිති සියල්ල මේ අරගලත් එක්ක ඉන්නවා. මේ රටේ ජනතාව මේ අරගලත් එක්ක ඉන්නවා. මේ භූදේශපාලනික තර්ජනය කියන එක උඩ අපි නැගිනිර ජටි දෙන්නවනේ හිට ඇවිල්ලා ඉන්දියාව කිව්වොත් එහෙම ඉන්දියන් හමුදා මේකට ඔපස්සන්න ඕන කියලා අපිට ඒකටත් එකම වෙන්න සිද්ධ වෙනවා. ඇමරිකාවිල්ලු ත්‍රිකුණාමල වරය ඉතින් අපිට ඒකටත් එකම වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ රටේ මේ කියන ස්වාධිපත්‍ය රට රකින්නවා කියන එක දේශප්‍රේමී කෝ. මෙම විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ව්‍යාත්මග නියෝජනය කරමින් පැමිණි රාජමාතේ නාලක ගොඩහේවා මහතාද ඊට සහාය පළ කළා. මේ සෞභාග්‍ය දැක්න ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිම කියලා තියෙනවා නැගෙනහිර පරයන්තය කරන්න යන්නේ කියලා. ඒ වෙනුවෙන් අපි බණී හිටිනවා. ඒ වෙනුවෙන් වියත් කල බණී ඉන්නවා. 152 අපිට 189 කාට දෙන්නේ ඇයි? 100ක්. හදේ නේ දෙනවා 52 අපිට කියන එක තේරුම් ගන්න නැහැ. ඒ කියන්නේ අපි කිව්වේ බණී 100 කීම අපිට කරන්න පුළුවන්. දැන් මේ මේ විරෝධයක් ඉන්න ඔබතුමාලාට මෙච්චර 103 එකක් තියෙන විරෝධය දාන්නේ. අනික ඔක්කොම අපේ පැත්තේ ඉන්නේ. 100 97ක් අපිත් එක්ක ඉන්නේ. 103ක් විනෝර විරෝධය දක්වනවා. 103 මදාම අපිට විරුද්ධයි. ඒ උද්ඝෝෂණ ඔබතුමාලාට වළක්වන්න පුළුවන් 103ක. 103 අපිට හදන්න බෑනේ. අවුරුදු 37 103 ඉන්න කට්ටිය අපිට හදන්න පුළුවන් මාතෘ. ඉතුරු අවුරුදු 30ටත් ඒගොල්ලෝ 103ෙම ඉන්නවා. ඒක නරඹන්න. වරාය සේවකින් අරබා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වුවා.
වරාය වෘත්තීය සමිතිය අකුරට වැඩ කරනවා. හැබැයි මේ අකුරට වැඩ කිරීම එහෙම නැත්නම් වැඩ වර්ජනය කිරීමෙන් වෙන්නේ මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් එකක්. එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන මාවත එහෙම් පිටින්ම ඒක අවහිර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සාකච්ඡා මාර්ගයෙන් තමයි හැමදේම විසඳ ගන්න ඕනේ. අවසන් තීන්දුවක් නැතුව මෙවැනි ක්‍රියාමාර්ගවලට යෑම ඉතාමත්ම අපි දකින විදිහට රටේ ආර්ථිකය ආපස්සට ගෙනියන්නත් වෙනත් බලපෑම් තියෙනවද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ගියාණ්ඩුව හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට විකුණලා දානකොට කැබිනට් පත්‍රිකාත් නැහැ, පාර්ලිමේන්තු අනුමැතියකුත් නැහැ. කතා කරන අයට දෙකේ දෙකේ පොල්ලෙන් බෙල්ලට දෙකයි ඔළුවට දෙකයි දීලා හිරේ දැම්මා. හැබැයි අපේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී. පෙබරවාරි 15 වෙනිදාට කලින් බස්නාහිර පළාතේ සියලුම පාසල් පටන් ගන්න සූදානමින් ඉන්නවා කියලා අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් මහත්මයා කියනවා. ඒ වගේම කොරෝනා එන්නත ලබා දෙන වැඩපිළිවෙලේදී ගුරුවරුන්ටත් මුල් තැනක් දෙන්න කියලා ඇමතිවරයා ඉල්ලීමක් කරනවා. කොරෝනා ව්‍යාප්තියත් සමග බස්නාහිර පළාතේ පාසල් පවත්වාගෙන යාමට දැඩි බලපෑම් එල්ල වුණා. කලප්පුර වසාදමා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණිය අධ්‍යාපන කටයුතු පසුගිය 11 වනදා ආරම්භ කෙරුණා. ඒ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන දෙමින් නැගිනහිර පළාතේ පාසල් 32ක්, උතුරු පළාතේ පාසල් 9ක්, මධ්‍යම පළාතේ පාසල් 4ක්, සබර්ගමුවේ පාසල් 14ක් මෙන්ම දකුණේ පාසල් 8ක් හා වයඹ පළාතේ පාසල් 2ක් එදින විවෘත කෙරුණේ නැහැ. එමෙන්ම හුදකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් විවෘත නොකිරීමට පියවර ගැනුනේ සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානය යොමු වීමත් සමගයි. ලබන මාර්තු මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන ලබා දෙමින් බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු මේ දිනවල සිදුවනවා. සෙසු පන්තිවල අධ්‍යාපන කටයුතු සඳහා ලබන 15 වනදාට පෙර සියලු පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවර ප්‍රකාශ කරන්නේ. එක් එක් පාසල්වල අධ්‍යාපන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ හා සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා මේ බව කියා සිටියා. අනිත් ශ්‍රේණිවල පන්ති බස්නාහිර පළාත තුල පුළුවන් ප්‍රමාණයට ආරම්භ කිරීම තමයි අපේ අභිලාෂය වෙලා තියෙන්නේ. ඒ සියලුම පාසල්වලට පොදුවේ එක තීරණයක් ගන්න අමාරුයි. පාසලෙන් පාසලට ඒ ප්‍රායෝගික තත්ත්වය වෙනස්. ඒ නිසා තමයි ආචාර්ය මණ්ඩලයේ විදුහල් ප්‍රතිවරුන්ගේ උපදේශය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වන්නේ. දැන් සතියන්තයේ දිගටම මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මේ පිළිබඳව රැස් වෙලා අපිට උපදෙස් ලබා දෙනවා. පෙබරවාරි 3 වෙනිදාට පෙර තීරණය කරනවා. පෙබරවාරි 15ට ඉස්සෙල්ලා බස්නාහිර පළාතේ කොයි කොයි මේ අතර එන්නත පාසල් ගුරුවරුන්ට ලබා දීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. එන්නත ඊයේ ආවනේ ලංකාවට ගුරුවරුන්ට පාසල්වල. ඒ මොකද ළමයින් සමග දිනපතා ගැටෙන පිරිසක් අපේ ගුරුවරු. ඉතින් ඒ නිසා ඒ එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමුඛත්වයක් අපේ ගුරුවරුන්ට ලබා දීම ඉතාමත් සුදුසුයි සාධාරණයි කියන නිර්දේශය අධ්‍යාපන ඇමති හැටියට රජයට කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට නීතිය 100 තියෙන්න ඕනි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලේ රත්නස්වාමීන් වහන්සේ පවසනවා. කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා කියලා කාන්තාවන් පිරිසක් අද මාධ්‍ය හමුවක් තියලා කරුණු පැහැදිලි කළා. කාති උසාවි පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි පූජ්‍ය අතුරුලේ රත්නස්වාමීන් වහන්සේ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. මේ ඇති කරපු මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන්ගෙන් බහුතරයක් මේ නීතියේ ඉදිරියේ ඔවුන්ගේ විරුද්ධත්වය තියෙනවා කියන. මුස්ලිම් ලෝකයේ සියලු රටවල් මේ මුස්ලිම් නීතිය මේ ආකාරයෙන් පිළිඅරගෙන නැහැ. කාති උසාවිය ලබා දුන් තීන්දුව හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. මාව මගේ සැමියා අවුරුදු 14 අරයන් ඉස්කෝලේ යුනිෆෝම් එක පිටින්. මොකද මම මාව එක්කන් ගියේ. මම කියනවා මෙතනදී නොම්බර 63 රෝස් මීට් ප්ලේස් කොලඹෝ 7 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරදුංග මැතිණියගේ නිවසට මහත්තයාගෙන් මේ මුදල් අල්ලස් ලබාගෙන ඩිවෝස් එක දීලා තියෙනවා. මගේ අස්සනක් කැමැත්තක් කිසිම දෙයක් නැතුව කාතිවරයාගේ නිවසේදී කියන්න කෙනෙක් නැහැ. නමුත් මම සටන් කරනවා මගේ මරණ මොහොත මංජකේ දක්වා මම සටන් කරනවා මේ වෙනුවෙන්. කාදිවරු කියන්නේ ජජ් පෝස්ට් එකක් සුදුසුකම් නැහැ. එයාලා පාවිච්චි කරන එකම සීල් එක තමයි JP සීල් එකක්. මේ තියෙන්නේ JP සීල් එකක්. ඒගොල්ලන්ගේ වැරදි තියෙනවා. ගොඩාක් සාමාන්‍ය ලස්සන ගෑනු ගියාම ඒගොල්ලන්ට ටක් ගාලා කතා කරලා ආනවා මොකද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලන් කියනවා මගේ ඔෆිස් එකට එන්න කියලා.
එයා කියනවා මම ඔයාගේ ඩිවෝස් එක හැන්ඩල් කරන්න කියලා ගෑණිගෙන් මොනවාරි දෙයක් කල්ලාස් බලාපොරොත්තු වෙලා ඒ ගෑණිගේ පැත්තට කතා කරලා මිනියට අසාධාරණයක් කරනවා ඒ වගේම මිනියා මොනවාරි සල්ලි ගෙනියලා දීලා කාදිතුමාව මෙයා කරගත්තොත් ගෑණිට අසාධාරණයක් කරලා මිනියට එයාගේ එයාට අවශ්‍ය කරන තීන්දුවක් දෙනවා මේ අතර කාති උසාවිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා කාර්තික උසාවියට අපි යන්නේ මුස්ලිම් අය යන්නේ මුස්ලිම් අය කියනවා මේ වෙලාවේ ඒකේ 10%ක් හිතවත් අයටයි තීන්දුව යන්නේ වැරදි කරපු අයට පහසුවට අපිට තීන්දුව යන්නේ නැහැ ඒ හින්දා මේ කාර්තික උසාවිය මේ වෙලාවේ ඕනේ නැහැ කියලා යෝජනා කරනවා මදුනිකා ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා ජිනීවා වලට ගිහිල්ලා චෝදනා කරන්නේ අපේම කණ්ඩායමක් මේක අද ඊයේ දෙයක් නෙවෙයි යුද්ධය පැවතිච්ච කාලේ ඉඳලම තිබ දෙයක් හැබැයි මේගොල්ලෝ ගිහිල්ලා රටට එරෙහි වෙච්ච හැටි අද එලි වෙලා තියෙනවා. ඔව්. NGO වලට සම්බන්ධ කණ්ඩායම් තමයි මේ විදිහට රටට එරෙහි වෙලා ඉන්නේ. හැබැයි මානුෂීය මෙහෙයුමේදී අපේ රණවිරුවන් මානව හිමිකම් ආරක්ෂා කරගෙන දෙමළ ජනතාවගේ මානව නිදහස රැකලා දුන්නේ හැටි අද අපේ 7 වෙනි පැයට ආපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා හොඳින්ම පැහැදිලි කරලා දුන්නා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්ෂික වාර්තාව පසුකියදා ඉදිරිපත් කෙරුණා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව ඇගේ වාර්තාවේ සඳහන් වනවා. රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කර ඇති බවද ඇය පවසනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරයන් විසවන සංශෝධනය හරහා ආපස්සට හැරී ඇති බවද සිය වාර්තාව තුළින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය චෝදනා කරනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය සජීව වැඩසටහනේදී අදහස් දැක්වුවා. ඉස්සර වෘත්තීය සමිති වලින් හරි දේශපාලන පක්ෂ වලින් හරි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හරි මොකක් කරි ප්‍රොටෙස්ට් කැම්පේන් එකකට එනවනම් ඒ අය එනකොට ලෝටස් වටරවුම තියෙන කොළඹ එතනින් එහාට එක අඩියක් තියන්න දුන්නේ නැහැ. පොලිසිය බැරියර් දාලා බැටන් ප්‍රහාර වෝටර් කැනන් ඒ ඔක්කොම ලෑස්ති කරන තියන් හිටියා පිළිගන්න. රජයේ බලයට පත් වුණාට පස්සේ අද වෙනකන් එක බැටන් ප්‍රහාරයක් එල්ල කළා නැ කිසිම විරෝධතාවයකදී. නමුත් මේ වාර්තාවේ තියෙනවා අපි මේ විරෝධතාව වලට එන අයට ටෙලිෆෝන් කෝල් දෙනවා, තර්ජනය කරනවා, ඒ අයගේ ගෙවල් වලට ඉන්ටෙලිජන්ස් වලින් යනවා කියලා. මේ ඔක්කොම අමූලික බොරු. ඊළඟට මේ වාර්තාව ගැන බැලුවාම පසුගිය රජයේ කාලේ මානව හිමිකම් කඩකිරීම ගැන කතා කරපු, ඒ ගැන පරීක්ෂණ කරපු නිලධාරීන්ට දැන් අපි එලෝ එලෝ පහර දෙනවා කියන එක නම් දාලා තියෙනවා. නිශාන්ත සිල්වා, ශානි අබේ ඒකර ඔය කියපු එක මහත්තේ කිව්වා හිටපු ඇමතිවරයෙක්ගේ ගෙදර වළං හොදන්න එන්නම් කියලා මාස 6ක්. අපි දැක්ක විනිශ්චයකාරවරියක් කොහොමද නඩුව පාවලා දීලා තියෙන කියලා ප්‍රොමෝෂන් එක බලාපොරොත්තු වෙන. මේ වගේ දේවල් කරපු අය ගැන මොනවද කතා කරන්නේ? ඒගොල්ලෝ අවංක නිලධාරීන්ද? ඒ නිල ඇඳුම අඳින නිලධාරීන් හැම දෙනාගේම ඇඟේ ගමේ භාෂාවෙන් කිව්වොත් ගොම ගෑවෙනවා. ඒ අය වෙනුවෙන් පෙනී සිටින කට්ටිය මේ මිෂෙල් බැෂලේ මහත්මියගේ වාර්තාවට එයාගේ නම ඇතුළත් කරවගෙන තියෙන්නේ. අපේ රටේ අහිංසක මිනිස්සු ගම් පිටින් කැටි ගාද්දී ඒ ගැන වචනයක්වත් කතා නොකරපු රටවල්, ඒ ගැන වචනයක්වත් කතා නොකරපු ජාතීන්, ඒ ගැන වචනයක්වත් කතා නොකරපු මානව හිතවාදීන්, මානව හිමිකම්කරුවන් එළියට බහලා කතා කරනවා. ඒ අය කියන එකට පසුගිය රජයෙන් එහෙයි කියලා අනිත් රටවල් එක්ක සම නියෝජනයක් කරා ප්‍රඥප්තියක් ගේන අපිටම විරුද්ධව. මං හිතන්නේ අපි ගිනස් පොත කියන එක හරි මොනවා හරි පොත් තියෙන ලෝකේ වාර්තා සඳහන් වෙන තව ඔය හැම පොතකටම ලොකු අකුරෙන් පොල් ගෙඩි අකුරෙන් ලියවෙන්න ඕනේ පසුගිය රජයේ කාලේදී අපේ රටට විරුද්ධව ගෙනාපු රෙසලූෂන් එක කෝස්පොන්සර් කරා කියන එක. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාටත් රටටත් සෙත් පතලා ආශිර්වාද කරන්න විශේෂ පූජාවක් තිබුණා නාරහම්පිට අභයාරාම විහාරස්ථානයේදී. අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අනන්ත ස්වාමින් වහන්සේ මෙම තෙසත්තෑන් ඥාන පූජාවේ නිමිත්ත පැහැදිලි කළා. පූජාව පැවැත්වුවේ බුදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලකුටත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන නියෝජිතයන් පිරිසක්ද සඳහවතුන්ද මෙම ආශිර්වාද වැඩසටහනට එක්ව සිටියා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කාලේ අභයාරාමීන් බෝම්බ ගැහුවා. මා ලොකු ධන කුවේරේ ඉඳගෙන ආනවා. දැන් පම්පරේ බෝම්බ ගහලා තිබෙනවා. දැන් යන්න පුළුවන් කි බලන්නවත්. මහින්ද රාජපක්ෂ දා මන්ත්‍රීවරයා ඒ කාලේ වෙන ජනනායකයෙක් මෙතෙන්ට ආවේ නැහැ. ආරසක නිලධාරියෙක් මෙතෙන්ට ආවේ නැහැ. ආවේ මෙතුමා පමණයි.
සුද්දට යටත් වෙලා හිටපු ශ්‍රී ලංකාව නිදහස ලබාගෙන අවුරුදු 73 කුත් ගෙවෙන්න සූදානම්. ඒ දවසට තවත් තියෙන්නේ දින 6ක් විතරයි. නිදහස් අරගලයේදී අපේ මුතුන් මිත්තන් ලේ දහදිය හෙළලා කරපු කැපකිරීම නිසා තමයි අද අපිට නිදහස හම්බ වෙලා තියෙන්නේ. මේ ඒ නිදහසේ නිදහස් සටනයි. දහස් 833 සිට මෙරට ක්‍රියාත්මක වූ හෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ තුලින් ව්‍යවස්ථාදායක සහ විධායක සභා පීඨවීම විශේෂයෙන් කැපී පෙනුණා. එම ව්‍යවස්ථාදායක සභාව සමාජිකින් 15 දෙනෙකුගෙන් සමන්විත වුණා. 1910 ඇති කරන ලද ක්‍රූ මැකලම් ආණ්ඩුකව ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායක සභාව සමාජිකින් 21 දක්වා වැඩි කළා. මෙම ආණ්ඩුක ප්‍රතිසංස්කරණයෙන් සෑහීමකටපත් නොවු ලාංකිකින් දිගින් දිගටම උද්ඝෝෂණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි 1920 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මෙරටට ලබා දෙන්නේ. මෙමගින් ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකින් සංඛ්‍යාව 37 දක්වා වැඩි කිරීමට පියවර ගත්තා. මෙහි 23 දෙනෙකු නිලලත් සමාජිකින් වුණු අතර එයින් 16 දෙනෙකු ඡන්දපලෙන් තෝරාපත් කර ගැනීමද මෙම ආණ්ඩුක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණයක් වුණා. නමුත් මෙය සීමිත ඡන්දපලයක් වුණු අතර සියලු පුරවැසියන්ට සර්වජන ඡන්දපලයේ හිමිවන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනුයි. ඒ 1931 දී. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් ප්‍රථම වරට සර්වජන ඡන්දපලයේ හිමි කරගත් එකම ආසියාතික රට බවට පත්වන්නේ ශ්‍රී ලංකාවයි. 1947 සිට මෙරට ක්‍රියාත්මක වූයේ සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයි. මෙම ආණ්ඩුක්‍රම යටතේ ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව ලෙසින් හැඳින්වුණු අතර එය මහජන සහ සෙනෙට් යනුවෙන් මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත වුණා. එමෙන්ම මේ ආණ්ඩුක්‍රම යටතේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් පිහිටවීමද විශේෂත්වයක්. ඒ අනුව ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1947 අගෝස්තු පැවැත්වුණු මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් තීරණපත් වුණා. ආගමැති වීමෙන් පසු ඩී.එස්. සේනානායක මහතා බ්‍රිතාන්‍යයන් සමග ආරක්ෂක කටයුතු පිළිබඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම පිළිබඳ විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීන පනත 1947 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත්තා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජුගේ නියමය පරිදි එම පනත ක්‍රියාත්මක වීමත් සමග 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට නිදහස හිමිවනවා. කෙසේ වෙතත් සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙරටට හිමි වුණේ ඩොමිනියන් තත්ත්වයේ නිදහසක්. මෙරට රාජ්‍ය නායකාව ලෙස බ්‍රිතාන්‍ය රජින පිළිගැනීම තවදුරටත් සිදු වුණා. 1970 මහමැතිවරණින් ලොව ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත් සිරිමාවු බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් 1972 මැයි 22 දින නව ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා. ඒ තුලින් පූර්ණ නිදහසට තිබූ බාධක ඉවත් කර ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වුණා. ඉන් පසුව 1978 වර්ෂයේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයක් බවට පත් වුණා. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.